රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සෞඛ්‍ය අමාත්‍යාංශය අතිරේක ලේකම් සමන් රත්නායක අද අධිකරණයේ වෙත රැගෙන එනු ලැබුවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවටගෙන පසුව රක්ෂිත බන්ධනාගාරගත කළ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායකට පාපොච්චාරණයක් සිදු කිරීමට අධිකරණයේ පසුගියදා අවසර ලබා දුන්නා. ඒ අනුවයි අද එම පාපොච්චාරණය සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයා මාලිගා කන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත රැගෙන එනු ලැබුවේ. අද පෙරවරුවේ මාලිගා කන්ද අධිකරණයට ඉදිරිපත් කරන ලැබූ වෛද්‍ය සමන් රත්නායක සුළු වේලාවකින් නැවතත් බන්ධනාගාරයේ වෙත රැගෙන ගිය බවයි අප වාර්තාකරු සඳහන් කළේ. පසුගියදා මාලිගා කන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ප්‍රශ්න සහගත හියුමන් ඉමුනෝ ග්ලොබියුලින් එන්නත මෙරටට ගෙන්වීම තුළින් රජයට රුපියල් කෝටි ගණනක පාඩු සිදු කිරීම සහ රෝගී ජීවිත අනාරක්ෂිත තත්ත්වයට පත් කිරීමේ චෝදනාව මත අතඩංගුවට ගත් ඔහු ලබන 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. මේ අතර සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ආර්ථික යුක්තිය ඉටු කිරීම පිළිබඳ තාක්ෂණික වාර්තාව සම්පූර්ණ බවත් සම්පූර්ණ විසඳුම් ලබා දීම සඳහා සතියක කාලයක් ලබා දීමට සෞඛ්‍ය වෘත්තීය සමිති සංධානයේ තීරණය කළ බවත් සෞඛ්‍ය වෘත්තීය සමිති සංධානයේ කැඳවුම් කරු රවි කුමුදේශ් සඳහන් කළා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.